පළවෙනි කියවීම යසායා දිවස් ප්‍රසාදතුමාගේ පොතෙන්ගත් පාඨයකි. සාගින්නෙන් පෙළෙන අය සමග ආහාර බෙදා ගැනීමද, ගේදුර නැති අසරණයෙන් ඔබේ ගෙදර කැඳවා ගැනීමද, ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීමද, සැබෑ මිතුරු මග නොහැර යුතුකම් ඉටු කිරීමටද නියම උපවාසය වේ. එවිට අරුණෝදයමෙන් මාගේ එළිය උදාවී ඉක්මනින් නුබලා සුවසෙතගෙන දේවි. ඔබේ දෑමී සිරිය ඔබ පෙරටුවෙන්ද, සමිඳුන්ගේ තෙද ශ්‍රීය ඔබ දෙපසද, ඔබ සුරැකිව සඳහා ගමන් ගන්නේය. එකල නුබලා යාඥා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුබලා හන්නගන විට මම මෙහියයි පිළිතුරු දෙන්නෙමි. නුබලා අනුන්ට කරන බලහත්කාරකම්ද, අනුල් හෙලා දැකීම්ද, නපුර ලෙස කතා කිරීම්ද නුබලා වෙතින් පා කරනු නම්, සාගිනියත්තාට අනුකම්පා කර අසරණයන් තෘප්තියට පමුණුවනු නම්, නුඹේ අඳුර එළිය වන්නේය. ඝන අන්ධකාරය මද්දහණය මෙන් එළිය වන්නේය. දේවාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දේවි නුවාදීන දැහැවි ගානට සැපද ලැබෙන්නේ, සැම දානහට සිත සලසා සමුන්ට ගරු කරන තැනැත්තා ප්‍රීතියෙන් පසුවන්නේය. සමිඳුන්ගේ පනත්තෝ සතුටින් පිළි ගන්නේ, ඔහුගේ පුත්‍රයෝ ලෝකේ බලවත් වන්නෝය. හරි මදයන්නන්ගේ දරු ආශිර්වාද දෙවන දේව ප්‍රකාශනය ශුද්ධෝ පාවලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් කොටසකි. සහෝදරේනි, මා ඔබ වෙත පැමිණ දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ප්‍රකාශ කළේ චතුර කතිකත්වයක් හෝ ප්‍රඥාවක් හෝ පෙන්වමින් හෝ නොවේ. මා ඔබ අතර සිටියදී මාගේ එකම අදිෂ්ඨානය වූයේ අන් හැම දෙයක්ම අමතක කර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන්වහන්සේගේ කුරුස ගතවීම ගැන පමණක් සිතීමය. මම දුර්වල කමින්ද බියෙන්ද අධික තැතිගැන්මින්ද ඔබ සමග සිටියමි. මාගේ කතාව හා දෙසුම හා මා ප්‍රකාශ කළේ සිත් පොළඹවන සුළු ප්‍රඥාවන්ත වචන වලින් නොව, ආත්මයානන් වහන්සේගේ බලයෙනි. එසේ වූයේ ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාව මත නොව, දෙවියන් වහන්සේගේ බලය මත පිහිටන පිණිසය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. හල්ලෙලූයා, හල්ලෙලූයා, හල්ලෙලූයා. අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාවෙන් අප හදවත් ආලෝකමත් කර අපගේ කැඳවීමේ උරුමය අපට පහදා දෙනසේක්වා. හල්ලෙලූයා, හල්ලෙලූයා, හල්ලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමී වහන්සේට මහිමය වේවා. ඔබ පොළවේ ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නටද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට සුදුසු නැත. ඔබ ලෝකේ ආලෝකයේය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිසුන් පහනක් දල්වා
එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලවන්න. ස්වාමීන් වහන්සේගේ සුභ වදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරියනි, දවසක් එක පුද්ගලයෙක් පුංචි ඉටිපන්දමක් දල්වගෙන ඉහළට තියෙන රවුම් තරප්පු පෙලක් නගිනවා. මෙහෙම යද්දී ඉටිපන්දම මිනිස්සයාට කතා කරලා ආනවා, අපි මේ කොහෙද යන්නේ කියලා. එතකොට මේ මිනිස්සයා කිව්වා, අපි ඉහළට යනවා. ඔබේ ආලෝකයෙන් ඈත නැව්වලට වරාය වෙත එන්න පාර පෙන්වන්නට කියලා. එතකොට මේ ඉටිපන්දම hina වෙලා කියනවා, මගේ මේ පුංචි එළිය කොහොමද ඈත මුහුදේ යාත්‍රා කරන විශාල නැව් දකින්නේ කියලා. එතකොට ඔහු කිව්වා, ඔබ ඔබේ ආලෝකයෙන් නිවෙන්න නොදී ඔය විදියටම දල්වගෙන ඉන්න, ඉතිරි හරිය මම කරන්නම් කියලා. ඔවුන් තරප්පු පෙළේ ඉහළටම ආවා. ඒක ප්‍රදීපාගාරයක්. මේ පුද්ගලයා ඉටිපන්දම් දැල්ලෙන් එහි තිබුණු විශාල පහන දැල්ලුවා. ඒ ගමම්ම පහනේ පසුපස තිබුණු විශාල කණ්ණාඩියක් වැනි පරාවර්තන තහඩු පහනේ එළිය ඈත මුහුද වෙත යොමු කළා. ඒ ගමන් ඈත ගමන් කරමින් තිබුණු නැව් මේ එළිය ඔස්සේ තම මග හඳුනගෙන වරාය වෙත නිරුපද්‍රිතව යාත්‍රා කළා. ඉටිපන්දම තම ආලෝකයේ නැව් වෙත යනව බලාගෙන ආඩම්බරයෙන් නිහතමානීව සතුටු වුණා. ප්‍රේමවන්තේනි, අද සුවිශේෂය තුළ ක්‍රිස්තුන් වහන්සේ කියනවා, ඔබ ලෝකයේ ආලෝකයේය. මිනිසුන් නොවේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලවන්න කියලා. ගිනි සිලක් කියන්නේ ඉතාම කුඩා දෙයක්. නමුත් එයින් ඉහත කිව්වා වගේ විශාල ආලෝකයක් ලබා දෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එක කුඩා ගිනි සිලුවකින් මුළු රටක් වුණත් ගිනි තියන්නත් පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ අදාකට කියනවා, ඔබේ දෙවියන් වහන්සේට අන් අය ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේ දල්වන්න කියලා. ඒ කියන්නේ මගේ යහපත් ගුණාංග තුලින් අනිත් අයගේ ජීවිත බබලවන්න කියන එකයි. සමහර විට අපි හිතනවා, පුංචි තනි මිනිසෙක් වන මම මගේ යහපත් ගුණාංගයන්ගෙන් මොනවද කරන්න පුළුවන් කියලා. බලන්න තෙරේසා මෞතුමිය, එතුමිය දුප්පත් පීඩිත අසරණ මියැදෙන හැම දෙනාටම ආදරය කළා. දුබල එක් කාන්තාවක් වුවත් ඇයගේ ආදරය කොයි තරම් ලෝකයට බලපෑමක් කළාද? එතුමිය තනිවම ආරම්භ කළ එම දයාවේ කාර්ය දිනෙන් දින ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙලා එතුමියගේ ස්වර්ගස්ත වීමෙන් අවුරුදු ගණනාවකට පසුවත් එතුමියගේ පැවදි සොහොයුරියන් තුලින් එතුමියගේ ආදරය ලොව පුරා දහස් ගණන් අසරණ අය අත්දකිනවා. ඇයගේ කුඩා ගිනි සිලුව මහා ගිනි ජාලාවක් වෙලා ඒ ආලෝකය මුළු ලොවේම අඳුරු හදවත් ආලෝකමත් කරනවා. ඒ තුල ඒ ජනතාව දෙවියන් වහන්සේට හැමදාම ස්තුති ප්‍රශංසා කරනවා. එසේනම් ප්‍රේමවන්තේනි, අපි කොයිතරම් දුබල වුණත්, අපි තනි පුද්ගලයෙක් පමණක් වුණත් අපට කළ හැකි කාර්ය අති විශාලයි, අති ප්‍රබලයි. ඒ නිසා අර ඉටිපන්දමට අර මිනිසයා කිව්වා වගේ අපට තියෙන්නේ අප සතුව තිබෙන පුංචි ආලෝකය. එනම් ආදරයේ, කරුණාවේ, දයානුකම්පාවේ, සමාව දීමේ, ඉවසීමේ ගිනි දැල්ල දල්වාගෙන සිටින එකයි. එවිට දෙවියන් වහන්සේ ඒ තුලින් ඉතිරි හරිය කරාවි. නමුත් අපි සතුවේම ආදරය, කරුණාව අපි උපරිමයෙන් දිය යුතුයි. අන්න එවිට තමයි දෙවියන් වහන්සේ ඒ තුලින් මහා ප්‍රේමයේ, කරුණාවේ ආලෝකයක් මවන්නේ. ඉතින් ප්‍රේමවන්තයනි, අපි උත්සාහ ගනිමු අන් අයට ප්‍රේම කරන්නට, අසරණ වූ අයට උදව් කරන්නට. එවිට ඒ ආදරය, සරණය ලබන අය අපි තුලින් දෙවියන් වහන්සේව දකීවි. ඒ තුල දෙවියන් වහන්සේට ප්‍රශංසා කරාවි. අන්න එවිටයි අපි නියම දේව දරුවන් බවට පත්වෙන්නේ.
ආලෝකයේ දරුවන් බවට පත්වෙන්නේ.